සියලුම ආරාධිත භෞතුන්ගෙන් අවසරයි වගේම ලංකාවේ වතු කම්කරුවන්ගෙන් නියෝජනය ලැබුමින් සිටින අපගේ සියලුම වතු කම්කරුවන්ගෙන් අවසරයි මොකද අකණ්ඩ වසර ගණනක් පුරුල්ලේ අපි ඉතාමත් දුෂ්කර ගමනක් යමින් සිටින ජනතාවක් විදිහට අපි අද නියෝජනය මෙතේ අපි අගයන්නට අද දවසේ ඇත්තටම තෝරාපත් කර ගැනීම පිළිබඳව මා ඉතාමත් හදවතින් ස්තුතිවන්ත වෙනවා අපගේ මේ සංවිධායක මඩුල්ලටේ වගේම අපගේ පාදරට වතුකම්කරු සංගමේ සභාපති අපගේ රුවන් ගාලගේ මැතිතුමන්ට මගේ විශේෂ ස්තුතිය පුද කරනවා මොකද ඕනෑම ක්ෂේත්‍රයක ඕනෑම පුද්ගලයෙකු ඕනෑම සේවාලාභියෙකුට ඇගෙයීමක් තිබෙනවා අපගේ ලංකා ඉතිහාසයේ තුල මෙතෙක් එතෙක් නොවිච්ච දෙයක් තමයි අද අපගේ කම්කරුවන්ට මේ අදවසේ කරන්නේ මොකද ඔවුන් ඇගෙයීමට පත් කරනවා ඉතින් ඒ ඇගෙයීමට පත් කරන දවසේ අපගේ වතු කම්කරුවන් ඉතාමත් දුෂ්කර ගමනක තමයි නෙලී සිටින්නේ ඉතින් මම විශේෂයෙන්ම අද දවසේ මෙතනට පැමිණ සිටින සියලුම සම්භාවිනී අමුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා අපි දුක් විඳින අනේක ගැටලු තිබෙනවා ඔබට කිව්ව දවස් ගානක් කියන්න පුළුවන් මොකද කාල වේලා මදි නිසා මම ටිකක් කෙටියෙන් ඔබට සඳහන් කරන්නම් අපිට හරි අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ මේ වතු ශේත්‍රය ඇතුළත අපිට නිසි ගෞරවයක් ලැබෙන්නේ නැහැ මොකද දොස්තර කෙනෙක් එක්කෝ නීතිඥ මාත්‍යෙක් කිව්වා නම් කොළයක ඉස්සගෙන අපිට යන්න පුළුවන් මොකද මම ලෝයර් කෙනෙක් මම ડોක්ටර් කෙනෙක් එහෙම කියලා ඉංජිනේර කෙනෙක් කිව්වොත් හරි මාර විදියට පිළිගන්නවා අද දවසේදී එළියට බැලලා කිව්වොත් මං කම්කරුවෙක්ගේ පුතෙක් නැත්නම් මං කම්කරුවෙක්ගේ දුවෙක් කිව්වොත් කවුරු පිළිගන්නේ නැහැ මොකද කම්කරුවා කියන්නේ ඒ තරම් පහත් මට්ටමකට සමාජගත වෙලා තිබෙන කොට්ටාසයක් ගෝත්‍රිකයන් විදියට සමහරු අපිව දකින්නවා මොකද මේ සොසයිටිය තුල අපිට නැහැ කිසිම ගෞරවයක් කිසිම තැනක් ඉමුලා නැහැ ඒ වගේම තමයි අද දවසේ අපිට ඉන්න නිවසක් නැහැ ඕගොල්ලන් දන්නවා සියලු දෙනාම ඉන්නේ ලයින් කාමරේ ලයිම නිවස කරගෙන තියෙනවා පිටින් ඉන්න මිනිස්සු අපිව බලන්නේ ලයින් කාමරේ පොලිසිය මාත්‍යෙක් ගමට ආවොතින් වත්තකාවතින් ආන්නේ උඹ ඉන්නේ මොන ලයින් කාමරේද මොකද අපිට ගෙයක් නැහැ මම ඊට ගත්තොතින් අපේ ගෙදර වාල වදිනවා මගේ ඔළුවේ මම නිදාගත්තොතින් වදිනවා බිත්තිය මය කකුලේ වැලි වතුර ගෙදර දෙනවා ආරයි තමුත් එක් විදියට වැස්සොතින් තෙමෙනවා ගම් වතුර කාවතින් ඉවරම ඉවරයි මොකද ඒ තරම් දුකකින් තමයි අපි ජීවිතේ ගත කරන්නේ මේ දවසේ වගකීම් යුතු පුද්ගලයන් ඒ වගේම අපගේ ආරාධ්‍ය අපතිබින සියලුම ආරාධිත භෞතුන්ගේ මම ඉල්ලා සිටිනවා අපට මිසි විසඳුම් මොකද අනේක දුක් අපිට තිබෙනවා අපේ විනාශකම කියලා බැලුවොත් අපේ සීයා ලයින් කාමරේට සුදු පාට ගෑවා අපේ තාත්තා රතු පාට ගෑවා මං ඇවිල්ලා ආයේ සුදු පාට ගාලා තියෙන ඒක තමයි අපේ විනාශ වීම ඒ විතරයි විනාශ වීමක් වෙලා තියෙන බත් පැකට් එකකට පාර යනවා ඒ තරම් අපි දුක් විඳින ජනතාවක් විදිහට පත් වෙලා තියෙන්නේ මොකද මැයි පළවෙනිදා කම්කරු දිනේ වුණාට මැයි පළවෙනිදා දේශපාලඥයන්ගේ දවසක් වෙලා තියෙන්නේ සියලුම දෙනා එකින් එක තැන් වලට යනවා පොඩි උස්සගෙන පස්ස පහට බේද වලින් අරේ පිටියට එන්න මේ පිටියට එන්නේ කියලා කවදාකවත් ලයින් කාමරයකට ඇවිල්ලා කිසිදු දේශපාලඥයන් අපි මොනගස්ස මොන ගැහිලා අහලා නැහැ ඕගොල්ලන්ට මොකද්ද තියෙන ප්‍රශ්න එනවා ඡන්දේ දවසට මුන් තමයි තුරුම්බුව ගානෝ විස්මිත දේවල් ඕගොල්ලන්ට අරක දෙනවා මේක දෙනවා තනිකර ෆැන්ටසි ලෝකයකට අරන් යනවා අපි ෆැන්ටසි ලෝකයක තනි කරලා ඔවුන් යනවා උන්ගේ රජ ගමන අදටත් අපි එකතැන ඔවුන් යනවා සුවිශාල මන්දිරවල වල අපේ ඡන්දේ අපේ ඒ ඡන්ද බලයෙන් ඔවුන්ට මන්දිරවල සැතපෙනවා අපි මහපාරේ ඉඟා කරනවා ඒක තමයි අද දවසේ අපේ මේ කම්කරුවන්ට අත්ලා තියෙන ඉරණම කටුපෝල් කෙක් අරගෙන කටුපෝල් කපන්න යන අපේ ශ්‍රමිකයින් මොකක්hari තුවාලයක් හෝ කරදරයකට පත් වුණොත් ඔවුන්ට නෑ කිසිම ගැරන්ටියක් ඔහුගේ තුවාලය හෝ කිසිම බෙනිෆිට්ස් එකක් දෙන්නේ නෑ මේ වතු සමාගම් වල සිටින ඉයල පුතු වල ඉන්න ඉයල නිරදරුවන් අදට අපගේ දුක කියාගන්න විදියක් නෑ මොකද අපිට හරි ප්ලැට්ෆෝම් එකක් ඉදි වෙලා නෑ අපේ දුක කියන්නේ අද තමයි දවස අද අපි ඇගීමට පත් කරනවා ඇගීමට පත් කරපු සියලු දෙනාට මගේ ඉසනම ස්තුතිය පුද කරනවා මොකද මම වතු කම්කරුවෙකුට ජාතක වෙච්ච වතු කම්කරු පීඩිත පන්තියේ නියෝජනය කරන තරුණයෙක් විදියට ඉතින් අපගේ සියලුම ගැටලු ඔබමයේ තියෙනවා මේ ඉදිරියට මම කරුණු ඉදිරිපත් කරන්නට අවශ්‍ය නැහැ මොකද අපගේ සහෝදරයන් සියලු දෙනා අපගේ ප්‍රශ්න ඔබමයේ තබා තිබෙනවා ඒ නිසා අපට ඇකි විසඳුම් ලබා දෙනමින් මා ඉතාමත් කාරුණිකව ඔබගෙන් ඉල්ලා සිටින්නේ මා නිහඬ වෙනවා ස්තුතියි